श्रद्धा संपन्न बिन्वती मेक प्रश्ने में आयत महापुण्य सूत्र आश्रय देशना दीपक कपल करवा इन देशना तलिन नाम रूप पंचस्कंद धातु सह आयतन के बंद विस्तर दीपक करा ये पंचस्कंद नाम रूप धर्म्य मरुण करमी निर्वाण धातु साक्षात कल के शेलिकेन कारणवत अभी मधुपट भिन्न अद सूत्रे तव इतरी पट सर मिटाई अबाधान महापुण्यम सूत्रे बुद्रजान महंसे नसंग प्रश्न दहायती एक प्रश्न तद बुद्रजान महंसे आकार इतना सर्वमेट पहद्री कर दी मंडाई अपनी अपेक्षा करानी बुद्रजानन महंसे विमर्शन कौन को भंते हेतु को पच्चे रूप स्कंदस्त पन्यासनाय को हेतु को पच्चे वेदना स्कंदस्त पन्यापनाय को हेतु को पच्चे संसार स्कंदस्त पन्यापनाय निविदेत बुद्रजानन महंसे विमर्शन බුදුරජාණන් වහන්සේ මේ රූපස්කන්ධය දැනගීමට හේතු වන්නේ කුමක්ද ප්‍රත්‍ය වන්නේ කුමක්ද වේදනාස්කන්ධය පණවා තිබෙන්නේ කුමන හේතුවක් හෝ කුමන ප්‍රත්‍යක් නිසාද සංඥාස්කන්ධය දැනගීමට හේතු වන ප්‍රත්‍ය කවරේද නැත්නම් හේතුව කුමක්ද මෙලෙසින්ම සංස්කාරස්කන්ධය සහ විඥානස්කන්ධය පැනවීමට හේතුව ප්‍රත්‍ය කුමක්ද මේකයි අසන ලද ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාරනවා චත්තාරෝකෝ වික්ඛෝ මහා භූතා චත්තාරෝ මහා භූතා හේතු චත්තාරෝකෝ මහා භූතා හේතු චත්තාරෝකෝ මහා භූතා පච්ච රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය ඒ කියන්නේ මේ රූපස්කන්ධය පැනවීම සඳහා හේතු වන්නේ ත්‍ක්ෂය වන්නේ චත්තාරෝ මහා භූතා සතර මහා භූතයන්. මේ සතර මහා භූත කියනකොට මේ ආයත අවබෝධ වෙනවා පඨවි ධාතු ආපෝ ධාතු සහ තේජෝ ධාතු වායෝ ධාතු කියන මේ මූල ධාතු හතර මහා භූත වශයෙන් හඳුන්වන බව. මෙයාට මහා කියන වචනය පාවිච්චි කරන ලබන්නේ විශාල වශයෙන් පහළ වෙන නිසා මහා කඳුවාගේ නැත්නම් මහා පර්වතසේ නැත්නම් මහා සාගරයේසේ මහා පුත්තියේසේ අති විශාලව පහළ වෙන නිසා මේවට මහා කියන වචනේ කියනවා. භූත කියන වචනේ ප්‍රකාශ කරන්නේ යම් යම් ද්‍රව්‍ය වශයෙන් හෝ යම් යම් සත්‍යයන් වශයෙන් සත්‍යය මුලා කිරීමට හේතු වෙන නිසා නැත්නම් මුලා කර ගැනීමට හැකියාවක් ඇති නිසා ඒවට භූතය කියලා කතා කරනවා. මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ මූල ධාතු මහා භූත හතර නිසා රූපස්කන්ධයේ පැනවෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළා. නැත්නම් රූපස්කන්ධයේ පැනවීමට හේතුව ප්‍රත්‍ය වන්නේ මේ කියන සතර මහා භූතයන් කියලා ප්‍රකාශ කොට වදාළා. මේ දන්නවා මේ ලෝකයේ සෑම රූප දහසක්ම සැදී ඇත්තේ මේ මූල ධාතු හතරෙන් බව. මේ මූල ධාතු හතර සත්‍යය මුලා කරනවා සත්‍යයන් වශයෙන් පෙන්වන්න කරමින් යම් යම් දේවල් වශයෙන් පෙන්වන්න කරමින් මේ මූල ධාතු හතරේ විවිධ සංයෝගයන් ද අනුකූලව මේ බාහිර වස්තු වල විවිධ වෙනස්කම් අපට දක්නට ලැබෙනවා විවිධ පාට වර්ග සතු පාට සහ පාට නිල් පාට ආදී විවිධ පාට වර්ග දැස්සන්නේ මේ සතර මහා භූත ධර්මයන්ගේ සංයෝගයන් සංයෝජනයේ ඇති වෙනස්කම් මත එලෙසින්ම විවිධ රස වර්ග අපට දිස් වෙනවා අපි අත්දකිනවා ඒ විවිධ රස ඇතිවන්නේ ඒ සතර මහා භූත ධර්මයන්ගේ සම්මිශ්‍රණයන්ගේ තියෙන විවිධත්වය මත ඒ වගේම විවිධ ආකාර රූප අපට දක්නට ලැබෙන ඕලාරික වූ සුකුම වූ බොරොසු මුද්ද මේ ආදී විවිධ ආකාර වෙනස්කම් මේ රූපස්කන්ධය තුළ දක්නට ලැබෙනවා ඒ සතර මහා භූතයන්ගේ සංයෝජනයේ තියෙන විවිධ වෙනස්කම් මත සිදුවන්නේ
මෙලෙසින්ම සත්‍යම් වශයෙන් හෝ පුද්ගලයන් වශයෙන් හෝ පෙන්නුම් කරමින් මේ සතර මහා භූතයන් අප සත්‍යව මුලාවට පත් කරවනු ලබනවා. මෙයට මුලදී මා කියවා මතකයි ධන සංඥාව ගැන වචනයක් දෙකක්. මේ සතර මහා භූත ධර්මයන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ඒක රාශී වෙලා ධන භාවයට පත් වෙලා එක් එක් සතහන් ආකාරයෙන් පෙන්වුම් කරන නිසා එහි තියෙන යථා තත්ත්වය මිනිසුන්ට තේරුම් ගන්නට බැහැ, සත්‍යයන්ට අවබෝධ කරන්නට බැහැ ඒ ධන සංඥාවෙන් වශයෙන් නිසා. අපි එදා මේ කීවා මතකයි මේ ගඩොල් කැටයක් ගත්තොත් අපිට ඒක ගඩොල් කැටයක් වශයෙන් දැක්වෙනවා. නමුත් ඒ ගඩොල් කැටය සම්පූර්ණයෙන්ම කුඩු කළොත් එහි ඇත්තේ ඉතාසියම් වූ පඨවි ආදී ධාතු කොටස් බව. පස් කොටස් තිබෙනවා. ඒ පස් කොටස් අධික වශයෙන් පඨවි කොටස් තියෙනවා. ඒ ආපෝ ගතියත් තේජෝ ගතියත් වායෝ ගතියත් තියෙනවා. මේ කොටස් හතරේ සංයෝගය එක්තරා සතහනකට අනුව සැකසී ඇති විට අපට ඒක දැක්වෙනා ගඩොල් කැටයක් වශයෙන් ඒ ගඩොල් කැටේ සදන ලබන පස් ටිකෙන් අපේ ගඩොල් කැටේ නෙමෙයි උණු කැටේක ස්වරූපයෙන් ඒක සැකසුවා නම් අපට ඒක දැක්වන්නේ උණු කැටයක් වශයෙන්. ඒ උණු කැටේ සහ ගඩොල් කැටේ තියෙන එකම වශයෙන් සම්මිශ්‍රණය කරගත් පස් ටිකක්. ඒ සියල්ලෙන්ම තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර. නමුත් මේ සත්‍යයන්ට මේක තේරුම් ගන්නට බැහැ. මේසේ ඝන වශයෙන් ඒක රාශී වශයෙන් එනි සිටීමෙන් මුලා කරන නිසා මේ සතර මහා භූත ධර්මයන් එම නිසා යෝගාවචරයෝ දැනගන්නට ඕන ඝන විනිභෝගය කරනවායි කියලා කියනවා. මේ ඝන සංඥාව නැති වෙන ආකාරයෙන් භාවනාව දියුණු කරගන්න. ඒ කියන්නේ ඒ බඩොල් පිටි සම්පූර්ණයෙන් කුඩු කළාට පසු පිටි භාවයට පස් භාවයට පත් වුණාට පස්සේ එහි දක්නට ලැබෙන්නේ නැහැ ගඩොල් කැටයක් කියලා දෙයක්. එහි දක්නට ලැබෙන්නේ ඒ ධාතු හතර පමණයි. මේ ධාතු හතර එක්වීම නිසා එසේ ඒක රාශී වෙලා යම් ආකාරයක යම් හැඩයකට අපට පෙන්වුම් කරන ලබන නිසා ඒක ගඩොල් කැටයක් වශයෙන් හෝ උළු කැටයක් වශයෙන් හෝ දිස්සුවාට ඒ සත්‍ය වශයෙන් ඇත්තේ මේ කියන මූල ධාතු හතරයි කියන අවබෝධය ඇති කරගන්නට ඕනේ යෝගාවචරයන් විසින් ඝන විනිභෝගය කරන්නට ඕනේ ඝන සංඥාව දිස්සුවා කරන්නට ඕන. ඒ බාහිර අත්පානික අජීවී වස්තුන්ට පමණක් නෙවෙයි මේ පණ ඇති සජීවී වස්තුන් කෙරෙහි තේ ඝන මිණින් භෝගයේ සිදු කරමින් ඝන සංඥාව සිඳ දාන්නට අප සමත් වන්නට ඕන. අප මේ සතර මහා භූතයන් වෙනසදන මේ රූපස්කන්ධය අරගෙන තමයි මම කියා හෝ ගැහණියක් කියා හෝ සත්‍යයක් කියා හෝ නැත්නම් මගේ කියා හෝ බොහෝ විට ග්‍රහණය කරගෙන සිටින්නේ. මේ දැකලා ඇති අනස්වත්නේ මස් කඩවල විකුණන්න තියෙන නොඑක ආකාර මස්වත්ද හරකුන්ගේ මස්, එළුවන්ගේ මස්, ඌරන්ගේ මස් මේ ආදී විවිධ මස්. මේ මස්වත්ද දැක්කාට පස්සේ කිසිම කෙනෙකුගේ සිතට සංඥාවක් ඇති වෙන්නේ මේ හරකුගේ මස් දැක්කාට පස්සේ මෙතන හරකෙක් සිටිනවා කියන්නේ. ඌරෙකුගේ මස් දැක්කම මෙතන ඌරෙක් සිටිනවා කියන හැඟීම නැත්තම් එළුවෙකුගේ නම් මෙතන එළුවෙක් සිටිනවා කියන සංඥාව නැති යනවා. එතන තිබෙන්නේ මේ වර්ගයේ මස් කියන සංඥාව තමයි සිතට ඇතුල් වන්නේ ඇතිවන්නේ. ඒ මස් කියන සංඥාවෙන් දිස්සනේ කොටස් අපි එදා වික්ෂණ බැලුවොත් ඒ මස්වල තිබෙන ආතතමනයක් සහ වතුර ගතියක් ඒකේ තියෙන ආපෝ ගති ඒ රස්නයක් හෝ සීතලක් තිබෙන ඒකේ තිබෙන තේජෝ ගති ඒ මස්වලදී සිම්බිල තිබෙන්නේ හැකිලිල බීලිල නෙවේ ඒ සිම්බිල හැකිලිල තිබෙන්නේ තියෙන වායු ධාතුව නිසා ඒ මස් ගතියේ මස්වල වතර ගතිය ආදී සම්පූර්ණයෙන්ම සිඳලා දැම්මනම් ඒක පස් භාවයට පත් කරන්නට පුළුවන් දරකඩක් වාගේ බියලා බියලවා හරින්නට පුළුවන් ඒක ඒ කියන පඨවි ධාතුව. මේ මස් වශයෙන් දිස්සමු ඒ මස් මස් කියන සංඥාව වෙනුවට අපට ඇති කර ගන්නට පුළුවන් නම් එහි තිබෙන්නේ පඨවි ධාතුව, ආකෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන අර මස් සංඥාවෙන් බැඳී සිටින පුද්ගලයාට වඩා ඒ පුද්ගලයාගේ සිත මනස උසස්. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරක් තිබෙනා මස් කියලා දෙයක්වත් නැහැ. මේ සතා මරීමට ප්‍රථමයෙන් ඒ මරා හම ගලවා මෙසේ කඩයට ගෙනීමට ප්‍රථමයෙන් ඒ සතාගේ සිරුර තුළ තිබුණෙත් ඔය කියපු ටික හැර වෙන දෙයක් නෙවෙයි. ඔය මස් කොටස්මයි ඒ සතා පණ පිටින් සිටීදී මර හම ගසන්නට ප්‍රථමයෙන් තිබුණෙත්. ඒ කොටස් අරගෙන තමයි අපි ඒ සත්‍යයන්ද මේවා මියුම් ඌරන්ය, කුකුලන් ආදී වශයෙන් හලකුන්නේ, දුවන් ආදී වශයෙන්
සංඥාවලින් මුලාවට පත් වෙනි. ඒ සම ගලවා ඒ ඇතුලේ තියෙන ඒ මස් කොටස් තමයි ජීවත් වන්නට ජීවත් වන කාලයේ සිය සත්‍යාගයේ ශරීරය තුළ තිබුණේ. එහෙමනම් ඒ ජීවත් වන සත්‍යාගයේ ශරීරය තුළ තිබෙන්නේ අංකිතවත් නෙවෙයි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව. මේක අවබෝධ වන්න ඕනේ. මේ සත්‍යයන්ට පමණක් නෙවෙයි ලෝකේ අජීවී වස්තුවලටත් තියෙනවා ජීවිතේන්ද්‍රයේ රූපය කියලා එකක්. ඒ කියන්නේ ජීවත් කරමින් මේ ශක්තියක් තිබෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායු කියන ධාතු හතරට. දැන් ගහක අස්සක් අපි කැපුවොත් ඒ අස්ස මැලවෙනවා. ඒ ගහේ තිබෙන විට ප්‍රාණවත් භාවය, ප්‍රබෝධවත් භාවය, හන තිබෙන ස්වරූපයක් තිබුණට ගහ අස්ස කැපුවාට පස්සේ මලානික භාවයට පත්වන්නේ. එහි තියෙන ජීවිතේන්ද්‍රයේ රූපේ නැති යාම නිසා ඒක වෙනස් ස්වරූපයකට විපරිණාමයකට පත්වු නිසා. සෑම අජීවී, සජීවී, පඨවී ආදී ධාතු කොටස් වල මේ කියන ලද ජීවිතේන්ද්‍රයේ රූපයේ පවතියම් ඒ ජීවිතේන්ද්‍ර රූපය නැතිවීමෙන් හෝ වෙනස් වීමෙන් ඒ දිස්සන වස්තුව හෝ සත්‍යය වෙනස් ස්වරූපයකට විපරිණාමයකට පත් වෙනවා. ඒක ධාතු වල ස්වරූපයක්. එතකොට ඒ සතාගේ ප්‍රාණයේ තිබුණත් නොතිබුණත් ඒ ජීවිතේන්ද්‍රයේ රූපයේ තිබුණත් නොතිබුණත් ඒ සතාගේ සිරුර තිබෙන තිබුණේ සිරුර තුල තිබුණේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් හතර කියන අවබෝධය ඇතිවන්නට ඕන. ජීවිතේන්ද්‍රයේ රූපයේ කිව්වේ සංකේතයක් නෙමෙයි ඒ පඨවි ආදී ධාතු හතරේ සංයෝගයේ නිසාම ඒ තුලින්ම ජනිත වන තවත් උපාදාය රූපයක්. ඒකේම ඵලයක් වශයෙන් ඉදදුන තවත් රූප කොටසක්. එමේසා ජීවිතේන්ද්‍රයේ රූපයත් ওই මූල ධාතු හතරේම ප්‍රතිවිපාකයක් ප්‍රතිඵලයක්. මේ සත්‍යයේ සිටේ සිරුර මෙලෙසින් අපට ධාතු වශයෙන් සම්මස්නේ කාන්නට හැකියුවාට පසු සමාගේ රූපස්කන්ධය මෙලෙසින් මේ ධාතු හතරෙන් නිර්මිත වී ඇති ආකාරය අවබෝධ කරගන්නට උත්සාහ ගන්නට ඕන. දැන් මේ අය දැකලා ඇති මේ සමහර ළමින් වාගේ කුංචි ළමින්ගේ තුවාල සිදුවී තිබෙන හැම ගැළවිද හැමන්නේ නැහැ. ලේ පාටට මස් ඒ දිස්සනා තුවාල වල පිළිකුල් සතු පාටට හොරයි දිස්සෙනවා. මේ සම ගැළෙව්වාට පසු සත්‍යයේ ඒ අර හදකෙක්කෝ සත්‍යයක මරලා හැම ගලලා මස් කඩේ එල්ලලා තිබෙන්නාසේ. අපේ මේ මතු පිටින් තිබෙන හැම සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළොත් දිස්සන්නේ ඔය කියපු සතු පාටට දිස්සෙන මස් කොටස් තමයි. ඒ මස් මතු පිටින් නේද තක්තුවන් තිබෙනවා. මේ අය දැකලා ඇති ඒ කඩවල තියෙන මස් වල නේද තක්තුව තිබෙනවා. පහ පාටට හුරු නිකන් කුණු වුණු බටර් වෙන්නේ කොටස්ක්. ඒ නේද කොටස් දැස බලලා අපි මේක සත්‍යයක මේක ගැහණියක මේක පුරුෂයක කියලා අපි කතා කරන්නේ. අපගේ ශරීර තුලත් මේ නේද කොටස් තිබෙනවා හැමදෙ යටින්. මහතයගේ ගොඩාක් තිබෙනවා තිස්සයගේ අල්ප වශයෙන් පාතිනවා. මේ නේද කොටස්ෝ නැත්තම් ඒක යටින් තිබෙනා වූ මේ මස් කොටස් වල නැත්තම් අනිත් ශරීරයේ ඇති කොටස් තුල පවත්නා වූ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ධාතු හතර සත්‍යයක් වන්නේ නැහැ. ඒ සම සම්පූර්ණයෙන්ම ගැලෙව්වා නම් අපගේ ඊට පස්සේ දිස්සන්නේ මත්සදලි වැනි ස්වරූපේ. ඒ මත්සදලි දෙස බලලා කිසිවෙක් කතා කරන්නේ මෙතන ගැහණියක් සිටිනවා, මෙතන පිරිමියෙක් සිටිනවා, මෙතන සත්‍යයක් සිටිනවා නෙකිය. ඒ ස්වරූපේ දැන් අපට අවබෝධ වන්නට ඕන. මේ ශරීර අභ්‍යන්තරයේ සම්පූර්ණයෙන්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු හතරෙන් නිර්මිත වී තිබෙන්නේ කියන අවබෝධය දැන් ඇතිවන්න ඕන. මේ සත්‍යයන් වශයෙන් නැත්නම් මම කියලා හෝ නැත්නම් ගැහණියක් වශයෙන් හෝ පිරිමියෙක් වශයෙන් හෝ දිස්සලා වැරදි අවබෝධයකින් පැටලී සිටින්නේ මේ මතු පිට සමෙන් මේක වැටි යන නිසා. මේ ධාතු හතරේ ස්වરૂපය තමයි ඒ මතු පිට පුෂ්පිය, ඒ කියන්නේ මතු පිටක් සත්‍යව මතු පිට ස්වરૂපය උපමට්ටම්ව පැහැදිලිව තිබෙනවා. දහක පොලයක් ගත්තත් ඒකේ මතු පිට ස්වરૂපය උපමට්ටම් එනිද. දහක ගෙඩියක් දැක්කත් ඒකේ ස්වરૂපය එහෙමයි. දැඹිලි ගෙඩියක්, ලාහුළු ගෙඩියක්, ඇපල් ගෙඩියක් ඕන එකක් ගත්තොත් ඒ මතු පිට සත්‍යය සින්දුවට උපමට්ටම්වට පිටා තිබෙන ඒක ධාතු වල ස්වરૂපය. මේ අපගේ ශරීරයේ සමත් මෙලෙසින් පිටා තිබෙන්නේ ඒ ධාතු වල ස්වરૂපය නිසාමයි. මේ සමේ කොටස් පට්ටු වර්ග කිහිපයක් තිබෙනවා.
යටින්ම දක්වා තියෙන ඊට පස්සෙ තක්වා තියෙන තව තක්වා තියෙන උඩින්ම තව තක්වා තිබෙනවා. මේ දැක්ල ඇති ඔය ඇඟෙම කැපුණොත් එහෙම ටිකක් තරම ගැඹුරට පණිකර තුන පොල් කැල්ලක් වෙන සුදු පාටමක් තිබෙනවා. මම දිනක් දැක්කා මේ ඉන්දිලා මැරුණු මිනිහෙකුගේ බෙල්ලේ තියෙන සම දොස්තර මහත්තයෙක් ගැලෙව්වා එතන හිටපු වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පෙන්වීම සඳහා. ඒ තනිකර සුදු පාට සම පමණක් විතරවන්නට උඩ සම පමණ මුළු බෙල්ල වටේම තිබුණ එක ගැලේ. ඊට පස්සේ මුළු බෙල්ලම දැස්සුනේ කුණු උණු පොල් කැල්ලක් වගේ අතිශයින්ම අපිරිසිදු ස්වරූපයකින් අපිරිසිදු යුගුප්සා ජනක පිළිකොල් සහගත ස්වරූපයකින්. ඇත්ත වශයෙන් මේක අල්ලන්නට සිඹින්නට තිබා අල්ලන්නටවත් දකින්නටවත් හැකියකමක් නැහැ. ඒ සත්‍යයේ මේ ජීවත්වන අපගේ ශිරෝතුල පවතින ඒ සම ඒ සුදු පාට කියන සමෙත් තියෙන පටවේ ආපෝතේ ජෝ ආයතෙන් 14 අපේ මේ සමේ මතු පිටින් උපමට්ටම් වගේ ලක්ෂණට වාගේ තෙනින්නේ කුඩු සමක් තියෙන නිසායි තාමසෙන් කුඩු සම කියලා එකට කියන ගමේ ගොඩේ මිනිස්සු ඒ කුණු සම හෝ කුඩු සම කියන එක ඉවත් වී ගියා නම් මේ කියන ලක්ෂණ අපට දිස්සන්නේ නැහැ. ඒ කුණු සම මේ දැකලා ඇති මේ යමක හපපලාත පය වැදිනාට පස්සෙ සම්පූර්ණයෙන් ගැලවී යන ගැලවී ගියාට පස්සේ ඒ ගැලවී ගිය කොටස් එකතු කළා නම් ඔය කියන ලක්ෂණක් ඒ කොටස් වල දැක්සන්නේ නැහැ. ඒ ගැලවී ගිය කුඩු සම සම්පූර්ණයෙන්ම ශරීරයේ පුරා ඇති කුඩු සම ගලවා ඉවත් කළා නම් එනි ඇස්සේ ඔය කියන පඨවි ධාතු මොකාපෝ තේජෝ ආයතින් ධාතු රටේ ශරීරයේ මතු පිට සිට ශරීරයේ අභ්‍යන්තරයේ දක්වාම මුළු සිරුරම පඨවි ධාතෙන් ආපෝ ධාතෙන් තේජෝ ධාතෙන් වායු ධාතෙන් නිර්මිත වී තිබෙනවා. එකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ චක්කාරෝපෝ භික්ඛු මහා බුද්ධා හේතු චක්කාරෝ මහා බුද්ධා පච්චෝ රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය කියලා. මේ රූපස්කන්ධේ පැනවීමට හේතු වන්නේ රූපස්කන්ධේ පැනවීමට පත්‍ය වන්නේ මේ මහා සතර මහා භූතයන් කියන එකයි උන්වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාළේ. එතකොට අපට අවබෝධයක් ඇති වෙනවා නම් මේ රූපස්කන්ධය තුළ පවතින්නේ මේ කියන ධාතු හතර පමණක් කියන අවබෝධය ඇති වෙනවා නම් එහිදී මේ රූපස්කන්ධය කෙරෙහි තියෙන ආත්මීය සංකල්පය ඒ නැත්තම් මම හෝ මගේ කියන සංකල්පය ඒ විදිහේ යාමට එය බෙහෙවින්ම උපකාර වෙනවා. මේක අවබෝධයෙන් දකින්නට ඕන. දැන් මේ රූපස්කන්ධයේ ඇතුණු අවස්ථාවේ පටන් මේ මොහොත දක්වා පවතින ඒ පවතින ආකාරය දැකීම තුළිනුත් මේ සතර මහා භූතයන් නිසා මේ රූපස්කන්ධයේ පැනවෙන බව ඇතිවෙන ආකාරය දකින්නට පුළුවන් වෙනවා. අප මල් පළමුවෙන් මෞපසට බිහිවන විට කලන රූප අවස්ථාවේදී ඒ කලන රූප අවස්ථාවේ තිබුණේ මව සහ පියාගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් හතරක්. ඒවා බාහිර වශයෙන් ඇති වූ ධාතු කොටස් හතරක්. ඊට පස්සේ ඒ කොටස් වැඩි උනේ වැඩි දියුණුවේ මව ගන්න ආහාර පාන නිසා එහි තිබුණේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් හතරක්. දිවුවාට පස්සෙ මේ තත්ත්වයට දක්වා මේ ශරීරයේ පවතින්නේ ඒතර බාහිර වශයෙන් අපේ ශරීරයට ඇතුල් කරන ලද කනබන දේවල් නිසා ඒ කනබන දේවල් වල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. එතකොට මේ ශරීරයේ නිර්මිත වී ඇත්තේ බාහිර වශයෙන් ගන්න ලබන පඨවි ධාතෙන් ආපෝ තේජෝ වායෝ කියන ධාතු වලින් මේ සියලුම ධාතු හතරෙන්. මේක පිළිපඳ වැටහීමක් ඒ කියන්නේ යන්තම් අවබෝධයක් නෙවෙයි අපට අවශ්‍ය ගන්න. මේක මෙහිමයි කියලා තේරුම් ගැනීම නෙවෙයි. ඇත්තෙන්ම මගේ මේ ශරීර කෝඩුව මේ රූපස්කන්ධය බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් නේද නිර්මිත වෙලා තියෙන්නේ. ඒකට කොටෙක් මම කිව්වත් මගේ කියලා මම ගත්තත් ඒක වැරදි නේද කියන අවබෝධය ඇතිවන්නට ඕන. මේ රූපස්කන්ධයේ මුලේ ඉඳලම ඇති උනේ බාහිර පඨවි ආදී ධාතු වලින් දැන් තිබෙන්නේ බාහිර පඨවි ආදී ධාතු වලින් මේ ධාතු හතරෙන් නේද මේ රූපස්කන්ධයේ මෙලෙසින් නිර්මිත වී තිබෙන්නේ. ඒකට මම කියා ගැනීම මගේ කියා ගැනීම කොච්චර නම් වැරදි අවබෝධයක්ද කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය තමයි ඇතිවන්නට ඕන. නැත්තම් මේ කියන කාරණාව ගැන ජන්තන් සතහන් මාත්‍රයක් දැනීම මාත්‍රයක් ඇතිවීම කිසිසේත්ම මේ රූපස්කන්ධය තුළ පවතිනා වූ ආත්ම සංඥාව කැඩීමට ඉවහල් වන්නේ නැහැ. එම නිසා ඒ අවබෝධය ඇති කරගත යුතු වෙනවා. යම් කිසි කෙනෙකුට මේ අවබෝධය ඇති වූවාට පසුව
මේ රූපස්කන්ධයේ තිබෙන ධාතු හතර වෙන් කරන්නට පුළුවන් නම් සමාධිමත් සිතකින්. අපි මේ රූපස්කන්ධයේ තියෙන ධාතු හතර විස්තර කළා ගිය සතියේදී විවිධ ආකාරයෙන් ඒ ධාතු හත කොටස් විස්තර කරන්න වෙන් කරන්නට පුළුවන් නම් සම්පූර්ණයෙන්ම එවිට අපේ රූපස්කන්ධය අපේ සිතට නොඇතිලි ශූන්‍යතාවයකට සිතපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තේ බව ප්‍රකාශ කරලා තියෙන ධාතු විභංග සූත්‍රයේ වෙන සූත්‍රවල මේ ධාතු හතර වශයෙන් ඒකේ ආකාශ ධාතුවක් කියනවා ධාතු වශයෙන් විස්තර කරන මේ වෙන්කරන විට අත්තාපරම් විඥානං ජීව අවසිත දීතපසු විඥාණය පමණයි සිටවන්නේ අහසේ සිට පාවෙන්නා බඳ සත්‍යයක් රූපස්කන්ධේ නොපෙනී යන සත්‍යයක් හරියට හතර දිනක් එකනම් හිතගෙන ඉඳලා ඒ හතර දින හතර පැත්තට ගියාට පස්සේ ඒ හිතගෙන හිටපු තැන කිසිවක් දිස්සන්නේ නැතුව කිස්ස රූපයකටපත් වුණා අන්නේ ලෙසින් මේ රූපස්කන්ධයේ නිර්මිත වී ඇත්තේ මේ ධාතු හතරෙන් කියන අවබෝධය ඇති කරගෙන ඒ ධාතු හතරතව සත්‍යේ ආත්මයක් මම කියලා කෙනෙක් නැති බව අවබෝධ කරගෙන ඒ ධාතු හතර සම්පූර්ණයෙන් සමාධිමත් සිතකින් නුවණකින් යුතුව ප්‍රඥා ඇසකින් වෙන් කරන්නට හැකි වුවොත් එහිදී මේ රූපස්කන්ධය සමාගයේ සිතට නොඇතේ ශූන්‍ය දර්ශනයක් සමාට අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ බව බුදුරජාණන් වහන්සේ ආනන්ද සප්පාය සූත්‍රයේ පවා පෙන්වනු කරලා තියෙනවා. මේ ධාතු හතරක් වශයෙන් මේක දකින්න විට එක්කෝ අරූපාවචර ධ්‍යානයකට සිතපත් වෙනවා නැත්නම් නිවනට සිතපත් කරගන්නට හැකි වෙන බව ඒ ආනන්ද සප්පාය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරලා තිබෙනවා. එම නිසා මේ ධාතු හතර වශයෙන් අවබෝධ කිරීම ගැන මන අවබෝධයක් අපිට තිබෙන්නට ඕනේ. අපි ඉදිරියේදී ධාතු මනසකාර භාවනා මේ ඇයට ප්‍රබුණ කරන විට මේ ගැන පැහැදිලි අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සමහර විට ඇතිවන්නට පුළුවන්. එතකොට තමාට පුළුවන් නම් සමාධිය ප්‍රඥා දියුණු නම් මේ ධාතු හතර ශරීරයේ රූප කොටස දෙක බලලා ඒ රූප කොටසේ තියෙන ධාතු හතර සිතින් වෙන් කරන්න උත්සාහ ගන්න. එසේ උත්සාහ ගත්තොත් ඒක සාර්ථකව මේ රූප සංදේශයකට නොබිනේ යන්නට පුළුවන්. නැත්තම් මේ රූපස්කන්ධයේ පැනවීමේ හේතුව මූල ධාතු හතරයි මහා භූත ධාතු හතරයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා. ඒක එහෙමමයි. එතකොට මේ මූල ධාතු හතර නැත්නම් රූපස්කන්ධයේ තියෙන මමයා සිටිනවද කියන අවබෝධය ඇති කරගත්තොත්. ඒ කියන්නේ රූපස්කන්ධයේ පැනවෙන්නේ රූපස්කන්ධයේ නිර්මිත වන්නේ මේ කියන සතර මහා භූත ධර්මයන් තිබෙන නිසා මේක තමයි මම කියලා අපේ කියලා මගේ කියලා සත්‍යෙක් කියලා අපි ග්‍රහණය කළේ කෙසේ වෙතත් මේ සතර මහා භූත ධර්මයන් නැත්නම් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතර නැත්නම් මේ රූපස්කන්ධ කැමැති මමයා සිටිනවද කියන අවබෝධය හදවතට පැහැදිලිව පෙනී යන විට මම කියලා රූපස්කන්ධය තුළ මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් නැතිවව අවබෝධ වී එහිදී චිත්ත ශූන්‍යතාවයකට පත් වෙනවා. මේ සියලුම හේතුඵල වශයෙන් මේ පංචස්කන්ධයේ මෙලෙසින් බෙදමින් විග්‍රහ කරමින් දැකී සුවන්නේ අංකිතයක් නිසා නෙවෙයි මේ පංචස්කන්ධය තුළ පවත්නා වූ පංචස්කන්ධයේ කිරණේ පවත්නා වූ අස්මිමානේ නැත්නම් මම කියන හැඟීම සක්කාය දිට්ඨිය වෙන සංගෝණි ධර්ම ප්‍රහාණය කිරීමට උපකාර වන නිසා. එතකොට රූපස්කන්ධයේ පැනවීමේ හේතුව මොකද්ද? මත්තාරෝ මහා භූතා මේ සතර මහා භූත ධර්ම සතර මහා භූතයන් නැත්නම් මේ කියන රූපස්කන්ධයක් නැහැ. සතර මහා භූත ධර්ම නැත්නම් මේ මම කියලා ගන්නබන රූපස්කන්ධයේ සිදෙන්ද හැකිකමක් නැහැ. මෙන්න මේ නැති බව පෙනෙනවා නම් හිත ශූන්‍යතාවයකට පත් වෙනවා. ඊළඟ කාරණාව වේදනා ස්කන්ධය. කෝ හේතු කෝපච්චෝ වේදනා ස්කන්ධස්ස පඤ්ඤාපනාය. වේදනා ස්කන්ධයේ පැනවීම සඳහා කුමක්ද හේතු වන්නේ කුමක්ද පත්‍ය වන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදානවා පස්සෝ හේතු පස්සෝ පච්චෝ රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය. මේ රූපස්කන්ධයේ පැනවීම සඳහා හේතු වන්නේ පත්‍ය වන්නේ ස්පස්සයයි. වේදනා ස්කන්ධයේ පැනවීම සඳහා හේතු වන්නේ පත්‍ය වන්නේ ස්පස්සයයි. ඒක ස්පස්සය කියනකොට මේ ඇයිද සමහර විට හැඟෙන්නේ මේ අපේ යමක් පතින් ඇල්ලුවාට පස්සේ දැනෙන ස්පස්සය වෙන එකක්. එහෙම නෙවෙයි ස්පස්සය කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තිබෙන්නේ. අපි මේ අද කියන ලබන ධර්ම දේශනාව අපේ කලින් බණ දේශන ධර්ම දේශනාව අසමින් භාවනා පන්ති වල සහභාගී වූ අයට
නවතාවයකින් දිස් නොවන්නට පුළුවන්. එසේ වෙනත් මේ අලුත් පිරිසක් රාශියක් නිසා ඒවා විස්තර කළ යුතුමයි. එතකොට පස්සේ කියනක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න විදිහට අප පෙන්නුම් කරනවා නම් කියන්නට තියෙන්නේ විස්තර කරන්න තිබෙන්නේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන්ට රූප ආදී අරමුණු හමුවාට පසුව ඒ තුළින් දැනීමක් පහළ වෙනවා නම් අන්න ඒකට ස්පස්සේ කියන්නේ. ඒ කියන්නේ ඇහැට රූපයක් ගැටෙනවා. ඒ රූපේ ගැටෙනාට පසුව ඒ රූපේ දැනීමේ සිතක් පහළ වෙනවා. ඒ ඇහත් රූපයක් ඒ දැනීමත් ඒ කියන්නේ ඒ රූපේ දැනීමේ සිතක් යන තුන් දෙනාටම දෙදෙනාගෙම එකතුවට චක්කෝ සම්පස්සේ කියලා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ විසින් වදාළා. චක්කොංච පටිච්ච රූපේච උප්පජ්ජතේ චක්ක විඥානං තින්නම් සංගතේ චක්ක සම්පස්සෝ. ඇහත් රූපයක් ගැටීම නිසා ඇහි පහළ නැතිස චක්ක විඥානේ පහළ වෙනවා. තින්නම් සංගතේ චක්ක සම්පස්සෝ ඒ දෙදෙනාගේ එකතුවට චක්ක සම්පස්සයි කියලා කියනවා. සෝතංච පටිච්ච සබ්බේච උප්පජ්ජතේ සෝත විඥානං තින්නම් සංගතේ සෝත සම්පස්සෝ. කනත් සත්‍යයක් ගැටීම නිසා කනේ පහළ වෙන සිත පහළ වෙනවා. ඒකට කියනවා සෝත සම්පස්සේ කියලා. මෙන්න මේ විදිහට නාසයේ ගඳ සුවඳ දැනීම නිසා දිවට රස කැවීම නිසා කයට යම් යම් දේවල් උපස්ස වීම නිසා මනසට යම් යම් ධම්මයන් අරමුණු වීම නිසා සිතවිලි පහළ වෙනවා. ඒ සිතවිලි පහළ වෙන විට ස්පස්සේ ඇති වෙනවා. ස්පස්සේ කියන්නේ එතකොට අපි යමක් අතින් අල්ලනවා වැනි දෙයක් නෙවෙයි, ඊට වඩා ගැඹුරු ධර්මයක්. මෙන්න මේ ස්පස්සේ නිසායි පස්සෝ හේතු පස්සෝ පච්චයෝ. පස්සේ නිසායි ස්පස්සේ හේතු වෙන නිසායි පත්‍ය වෙන නිසායි වේදනා ඛණ්ඩය පනවන්නට හැකියාව ලැබෙන්නේ. මේ වේදනා ස්කන්ධයේ ඇතිවීමේ හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ මේ හේතුව සහ ඵලයේ දකින විට අපට මේ එක එක ස්කන්ධයක් පෙරේ පවත්නා වූ මම කියන හැඟීම අයත් කරගෙන මෙතන හේතුවක් සහ ඵලයක් ස්වාභාවික ක්‍රියාවලියක් පමණක් පවතින බව අවබෝධ කරගෙන මේ පිළිබඳව තියෙන ආත්ම සංඥාව අඩාද බිඳ දමන්නට හැකියාව ලැබෙනවා. ඒක නිසයි මේ කරුණු මනමින් අවබෝධ කරගත යුතු වන්නේ. එතකොට චක්කු සංපස්සය කියන්නේ ඇහැ රූපයේ ගැටීම නිසා ඒක ඒ රූපය දැකීමේ සිත පහළ වුණාම ඒ තිදනාගේ එකතුවට ඇහැ රූපයේ චක්කු විඥානය කියන තිදනාගේ එකතුවට චක්කු සම්පස්සේ කියනවා. එලෙසින්ම කනයි සත්‍යයි එකතු වීම නිසා ඒක ඒ දැනීමක් පහළ වෙනවා. ඒක සෝත විඥානය. අන්නේ කනයි සත්‍යයි සෝත විඥානය කියන තිදනාගේ එකතුවට සෝත සම්පස්සේ කියනවා. එලෙසින්ම නාසයයි ගඳ සොඳයි එකතු වීම නිසා ඒ ගන්ධසොඳ දැනීමක් ඇති වෙන එකට ඝාන විඥානය කියනවා. මේ නාසයයි ගන්ධසොඳයි ඝාන විඥානය කියන දෙදෙනාගේ එකතුවට ඝාන සම්පස්සේ කියනවා. ඒ වගේම දිවයි රසයි එකතු වීම නිසා දිවවා විඥානයක් ඇති වෙනවා. ඒ දෙදෙනාගේ එකතුව දිවවා සම්පස්සේ. කයයි කයට යම් යම් දේවල් ස්පර්ශ වීම නිසායි කාය විඥාන පහළ වෙනයි කාය විඥානය කියන දෙදෙනාගේ එකතුව කාය සම්පස්සේ. මනසයි මනසට අරමුණු වන හේතනා ධම්මා අරමුණයි ඒ තුළින් පහළ වෙන විඥානයයි කියන තිදෙනාගේ එකතුවට ආය චක්කු සංපස්ස සෝත් සංපස්ස ගහන සංපස්ස ජීවවා සංපස්ස කා සංපස්ස මනෝ සංපස්සේ කියන අවස්ථාන වශයෙන් හේතු එකට. මෙන්න මේ පස්සේ නිසායි මේ වේදනාව ඇතිවන්නේ. පස්සේ පස්සේ කොටයි වේදනාව දැනිටවන්නේ. මේ වේදනාව අපේට විස්තර කළා. පංචස්කන්ධය විස්තර කරන විට මේ ඇයට මතක ඇති දෙය ආකාරයකින්, තුන් ආකාරයකින්, පස් ආකාරයකින්, හය ආකාරයකින්, 18 ආකාරයකින්, 36 ආකාරයකින් සහ 108 ආකාරයකින්. මේ අතුරින් මේ හය ආකාරයකින් විස්තර කරන වේදනාව මෙන්න මේ ධර්මයේ අවබෝධ කර ගැනීමට ඉතාමත් උපකාර වෙනවා. මේ හය ආකාර වේදනාව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ චක්කු සංපස්සජ වේදනා. ඒ කියන්නේ ඇහැයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානයක් ඇති වෙනවා. ඒක ඒ සිදනාගේ එකතුව චක්කු සංපස්සේ කියනවා. මේ චක්කු සංපස්සේ නිසා යම් වේදනාවක් ඇති වෙනවා නම් ඒකට කියනවා චක්කු සංපස්සජ වේදනා. ඇහි ස්පස්සේ තුලින් පහළ වෙන වේදනා. චක්කු සංපස්සේ තුලින් පහළ වෙන වේදනා. මේක සැප වෙන්නටත් පුළුවන්, දුක් වෙන්නටත් පුළුවන්, මැදහත් වෙන්නටත් පුළුවන්. ඇහැට රූපයක් දැක්කාට පසු ඒ රූපේ ප්‍රිය රූපයක් නම් ඒදී සුඛ වේදනාවක් දැනෙනවා. තම අප්‍රිය කරන රූපයක් නම් ඇහැට දැන් පෙනුනේ ඒදී දුක් වේදනාවක් දැනෙනවා. තම ප්‍රියත් නොකරන අප්‍රියත් නොකරන මැදහත් දෙයක් නම් ඇහැට දක්නට ලැබුණේ
එයිදී උපේක්ෂා මේ දහත් වේදනාවක් ඇති වෙනවා. කනට මෙහිමයි. කනට ශබ්දයක් ඇසුවාට පසුව ඒ ශබ්දයේ මිහිරියක් නම් සුඛ වේදනාවක් දැනෙනවා. ඒ සින්දුවක් වෙන්නේ මිහිරි දෙයක් නම් සුඛ වේදනාවක් දැනෙනවා. තමා ප්‍රිය නොකර අමිහිරි පරිස වචන වැනි චලු වචනයක් ඕලාරික වචනයක් ඇසුවා නම් ඒදී දුක් වේදනාවක් ඇති වෙනවා. එහෙමත් නැත්නම් මෙදහත් ශබ්දයක් ඇසුවා නම් අපට මෙදහත් වේදනාවක් ඇති වෙනවා. එතකොට ඒ කණේ ස්පර්ශය තුළින් වහල වෙන වේදනාවට සෝත සම්පස්සජා වේදනා කියනවා. ඒ වගේම නාසයේ ගඳ සුවඳ ගැනීම නිසා ඒ හොඳ ගඳක් නම් හොඳ සුවඳක් නම් සුඛ වේදනාවක් නරක දුක් ගන්ධයක් නම් දුක් වේදනාවක් නැත. ඒ නාසයට දැනෙන ගඳ සුවඳ තුළින් පහළ වෙන වේදනාවල් තියෙනවා. ඒකට කියනවා ගාණ සංපස්සජා වේදනා. දිවට රස ගෑවුණාට පසුව මෙලෙසින් වේදනාවක් ඇති වෙනවා දිවවා සංපස්සජා වේදනා. කයට ස්පර්ශ ගැනීම තුළින් දුකක් හෝ සැපක් හෝ මැදපත් වේදනාවක් ඇතිවන්නට පුළුවන් කාය සංපස්සජා වේදනාවක්. ඒ වගේම මනසට යම් යම් දේවල් සිහිපත් වීම තුළින් මනෝ සංපස්සජා වේදනා ඇතිවන්නට පුළුවන්. මෙහිදී මේ චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා ආදී වශයෙන් වේදනා හයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළාට ගැඹුරින් පරමාර්ථ වශයෙන් නැත්නම් ප්‍රායෝගික වශයෙන් බලන විට ඇත්තේ එක් වේදනාවක් පමණයි මනෝ සංපස්සජා වේදනාව පමණයි. මේක මේ ඇයිද තේරුම් ගන්නට අපහසු වන්නත් පුළුවන්. දැන් අපිට ඇහැට රූපයක් පෙනෙනවා, ඒක නිසා චක්කු විඥානයක් ඇති වුණාට පස්සේ ඒ නිසාම වේදනාවක් ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ එලෙසින් පෙන්වුම් කළා. පස්සෝ හේතු පස්සෝ පච්චෝ වේදනාස්කන්ධස්ස පඤ්ඤාකනාය කියලා. ඒ ඇහැට රූපයක් පෙනුන කලියට සිතවිලි මාත්‍රයක් ඇතුව පමණින් අපට සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇතිවන්නේ නැහැ. එසේ සුඛ දුක් වේදනාවක් ඇතිවීමට නම් ඇහැට පෙනුණු රූපාරම්මණය අරමුණු කරමින් මනසින් මනසිකාර පවත්වන්නට ඕන. නැත්නම් මේක දැකීම මාත්‍රෙම නවතිනවා. දැන් මෙයා එහාට යනකොට මේ පාඩේ තියෙන නැත්නම් මේ මිසුලේ තියෙන මේ දේවල් දකින්න ඒවත් දකින්න විට ඒ දැනීම ඇති වෙනවා. නමුත් දැකීම මාත්‍රෙම නතර වෙනවා. ඒ පිළිබඳව ඒ අල්ලා කිසිම සුඛයක් දුක්ඛයක් හෝ වේදනාවක් ඇතිවන්නේ නැහැ. හේතුව මනසිකාර පවත්වන්නේ නැති නිසා. මේ වේදනාව ඇහෙන් රූපයක් දැකලා ඒ තුළින් ඇතිවන වේදනාව ඇතිවන්නේ සිත තුළ වේදනාව දැනෙන්නේ සිතට. ඇහෙත නෙවෙයි. කනට ශබ්දයක් ඇසුවාට පසුව ඇසුනාට පසුව ඒ තුළින් ජනිත වන වේදනාව දැනෙන්නේ සිතට. වේදනාව ඒ තුළින් ඇතිවන වේදනාව ඇතිවන්නේ සිත තුළ. මෙලෙසින් අනිත්‍යයන් කියන්නත් මේ ඇස් ගන්නට ඕනේ. කයේ දැක්කින වේදනාවක් පවා සුඛ හෝ දුක්ඛ උපේක්ෂා වේදනාවක්. කයට යමක් ගෑවීම තුළින් ඇතිවන වේදනාවක් දැනෙන්නේ සිතට. ඒ වේදනාව ඇතිවන්නේ සිත තුළ නාම ධර්මයක් වශයෙන්. මේක අවබෝධ කරගන්න ඕන. එතකොට මේ මානසිකාර පැවැත්වීම තුළින් යම් වේදනාවක් ජනිත වෙනවා නම් ඒ මානසිකාර පවස්සන ලබන්නේ මනස තුළින්. ඒක නිසා ඒ වේදනාව මනෝ සංපස්සජා වේදනාවක් බවට පත් වෙනවා. එයින් රූපයක් දැකලා ඒ වේදනාව සුඛ දුක් උපේක්ෂා වශයෙන් අපි බින්දත් කනින් සත්‍යයක් වහලා ඒ වේදනාව සුඛ දුක් වශයෙන් මව බඳපත් වශයෙන් අපි ඒක අත්දැක්කත් ඒ අනිකුත් ඉන්ද්‍රියන් තුළින් සවර වේදනාවක් අත්දැක්කත් ඒ සෑම එකක්ම අත්දකින්නේ සිතින් සෑම වේදනාවක්ම ජනිත වන්නේ සිත තුළ. මානසිකාර පැවැත්වීම තුළින් ඒ වේදනාව ජනිත වන්නේ. එම නිසා චක්ක සංපස්සජා වේදනා ආදී වශයෙන් වේදනා හයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළාට සත්‍ය වශයෙන් ඇත්තේ එකම වේදනාවක් මනෝ සංපස්සජා වේදනාවක් පමණයි. මනසින් ඒක ස්පස්ත කරමින් මනසින් මනසිකාර පවත්තමින් මේ රූපාරම්මණය දැක්කේ නැත්නම් ඇහැතෙන් පහළ වෙන වේදනාවක් ඇතිවන්නේ නැහැ. පස්සේ තිබුණත් ඒක වෙන්නේ නැහැ. කනට සත්‍යයක් ඇසුනාට පස්සෙ දැන් මේ අය බණ අහනවා. මේ පාරේ යන වාමන ශබ්ද කනට ඇෙනවා. ඒක පිළිබඳ දැනීමක් ඇති වෙනවා. කිසිම දුක් වේදනාවක් හෝ සුඛ වේදනාවක් ඇතිවන්නේ නැහැ. මොකද මේ වේදනා ශබ්දය අරගෙන අපි මනසිකාර පවත්තන්නේ නැති නිසා. එම නිසා ඒක ඇසීම මාත්‍රයෙන්ම නතර වෙනවා. දකින දේ දැකීම මාත්‍රෙම නැතර වූවාසේ අසන දේ දැන් ඇසීම මාත්‍රෙම නැතර වෙනවා. එම නිසා ඒ සෝත සම්පත්තියේ තිබුණත්
ඒ තුලින් වේදනාවක් දැනෙන්න වෙන්නේ. වේදනාවක් දැනෙන්න නම් ඒ අසද්ද ඇලලා අපේ මනස්කාර පවත් ගන්න ඕනේ. අපේ භාවනාව කැඩෙනවා නේද? මේක ගැන්නේ මහා සද්දයි නේද? මේ අති විවිධ ආකාරයේ මනස්කාර පැවැත්වෙන විට ඒ කියන්නේ ගැටීමක් ඇතිවෙනවා, දුක් වේදනාවක් ඇති වෙනවා. නැත්නම් මිහිරි සද්දයක් ඇතිවෙනවා, ඒ කියන්නේ ඇලීමක් ඇතිවෙනවා, සුඛ වේදනාවක් ඇති වෙනවා. මේ විසින් වේදනාවේ ඇතිවීමේ හේතුව අපි දකිනවා. කොමද්ද මේ චක්ක සම්පස්සාදී ස්පස්ස නිසා වේදනාව ජනිත වෙනවා කියන්නේ. එසේ වේදනාව ස්පස්ස තුළින් ජනිත වෙනවා කියා වේදනාව හය ආකාරයෙන් බෙදා පෙන්වමු කළාට සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාවලියක් අපි දකිනවා. මේ මනස සම්පස්සග වේදනාව පමණයි සත්‍ය වශයෙන් තිබෙන්නේ කියලා. මනසින් මනසිකාර පැවැත්වීම තුළින් සිතවිලි පැවැත්වීම තුළින් තමයි මේ වේදනාව ජනිතවන්නේ කියලා. එහෙම නැත්නම් ඒව දැනීම මාත්‍රයෙන්ම ඇසීම මාත්‍රයෙන්ම ආදී වශයෙන් නතර වෙනවා. මෙන්න මේ වේදනාව ජනිත වන්නේ තම තමා දකින්න ලබන දෘෂ්ටි කෝණයන්ට අනුකූලව එලෙසින්ම තමාගේ පසුගිය අත්දැකීම් පාදක කරගෙන පදනම් කරගෙන බොහෝ විට එහෙමයි සුඛ දුක් වේදනා ඇතිවන්නේ. කයට දැනෙන වේදනා හැර කයට යමක් දැනුණාට පසු සුඛ දෙයක් නම් සුඛ වේදනාව, දුක් දෙයක් නම් දුක් වේදනාව දැනීම ස්වභාවිකයි. ඒසේ නොවේ කර්මයේ ඇහැට රූපයක් දැක්කාට පසුව ඒ පිළිබඳ සුඛ දුක් වේදනා ඇතිවන්නේ තමා බලන දෘෂ්ටි කෝණයට අනුව තමාගේ පසුගිය අත්දැකීම් පාදක කරගෙන තම ඒ අරමුණ කෙසේ විග්‍රහ කරනවාද කියන පදනම මත අපි තම මෙතන මේ හොඳ ඊටාමත්ම තමාට ප්‍රිය මිත්‍රයෙක් ඉන්නවා. ඊටාම කල්යාණත් ඊටාම මිත්‍ර ඊටාමත් හිතවත් මිත්‍රයෙක්. ඒ මිත්‍රයාම තවත් කෙනෙකුට හතුරු පුද්ගලයෙක් විශ්ලේෂණය මේ ඒ මිත්‍ර හතුරු කියන ගොරෝක දෙකටම බඳුන වූ පුද්ගලයා එකවරම දකිනවා ඒ සමාගයේ මිත්‍රයාත් හතුරා. ඒ මිත්‍ර සීලී හැඟීමෙන් බඳින පුද්ගලයාගේ සිත තුළ ඔහු දකින විට සතුටක් ඇතිවන්නේ. අර හතුරු පුද්ගලයා ඒ පුද්ගලයා දකින විට ඔහුගේ සිත තුළ දුකක් ඇතිවන්නේ. එලෙසින්ම ඒ හතුරක් හතුරු බවක් හෝ මිත්‍ර බවක් නැති කෙනෙක් ඒ රූපස්කන්ධයේ ඒ සත්‍යය දකින විට ඔහු කෙරෙහි ඇතිවන්නේ මදහත් වේදනාවක්. එකම අවස්ථාවේදී එකම අරමුණ දැකීම තුළින් කෙනෙකුට සුඛ වේදනාවක්, තව කෙනෙකුට දුක් වේදනාවක්, තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් ජනිත කර දෙන්නේ. එසේ වූයේ ඒ පුද්ගලයා බලපු දෘෂ්ටි කෝණය අනුව එයා මගේ හොඳ මිත්‍රයෙක් හොඳ මිත්‍රයෙක් කියන බැලීම ඒ සංකල්පන ඒ මානසිකාව නිසා සුඛ වේදනාවක් දැනෙනවා. මෙයා නරක පුද්ගලයෙක්, මෙයා දෘෂ්ටියේ මට හතුරුකම් කළා, මගේ හතුරෙක් ආදී වශයෙන් මානසිකාර පවත්වන පුද්ගලයාගේ සිතට දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ කිසිම නැති පුද්ගලයාගේ සිතට මැදහත් වේදනාවක් ඇති වෙනවා. මේ විදිහට තමයි ශබ්දයක් අසන විට පවා කෙනෙකුට දැන් අපි හිතමු හොඳ ප්‍රිය ගායකයෙක් ඉන්න තමයි තාම ප්‍රිය කරන ගායකගේ ගායිකාවගේ ශිල්වත් කෙනෙක් ඉන්න ඒකට සතුටක් දැනෙනවා. ඒ ගායකව ගායිකාව අප්‍රිය කරන පුද්ගලයෙක් ඉන්න පුළුවන්. ඒ සින්දුව ඇහෙනකොට පවා තමාට අමහිමි තත්ත්වයක් ගණිත වෙන පුද්ගලයෝ සිටින්නත් පුළුවන්. ඒ පුද්ගලයා ඒ සින්දුව අසන විට ඔහුට ඇතිවන්නේ දුක් වේදනාව මේවට මිනිස්සු ඇලුම් කරනවාද, මේව මොනවද මේවා සින්දුද කියලා මේ විදිහට ගැටීමක් පවා ඇතිවන්න පුළුවන් දුක් වේදනාවක්. බබා ඇතිවන්න පුළුවන්. කෙනෙකුට සුඛ වේදනාව. තව කෙනෙකුට දුක් වේදනාව මේ සද්දේශණයෙන් දැනුනේ කුමක් නිසාද? ඒ බලන දෘෂ්ටි කෝණයෙන් තමගේ අත්දැකීම් මත තමා යම් ආකාරයකින් ඒක මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීම මත මෙන්න මේ සත්‍යය අවබෝධ කරගන්න තෝරන්නේ මේ වේදනා ස්කන්ධයේ ඇතිවන්නේ කුමක් පදනම් කරගෙනද කියන කාරණාව දකින විට මේ කාරණාවත් අපි අත්දකින්නට ඕන, දැනගන්න ඕන. මේවා දැනගත යුතු වන්නේ අන්තිශයක් නිසා නෙවෙයි. මේ වේදනාව හේතුන් නිසා ඇතිවෙන ප්‍රතිඵලයක්. ඒක මගේ ධර්මයක්, මම කියලා ගන්නට ආත්මීය ධර්මයක් නොවේ කියන අවබෝධය ඇති කරගන්න. වේදනාව තිබෙනවා, වේදනාව විඳින පුද්ගලයෙක් සත්‍යයක් ගැහණියක් නැහැ කියන අවබෝධය ඇති කරගැනීමටයි මේ කියන අවබෝධය තාමත්ම අවශ්‍ය වෙන්නේ. වේදනාවක් තිබෙනවා, මේ අය සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් විඳිනවා කියලා හිතමු. උපේක්ෂා වේදනාවයි තරම් ප්‍රකට නොවන නිසා ඒක අපි අතහරින්න දෙතරට තියෙමු. තාවකාලික ප්‍රශ්න. එතකොට දුකක් දැකිනවා, විඳිනවා, නැත්නම් සැපක් විඳිනවා. ඒ දුක හෝ සැප විඳින අවස්ථාවේදී ඒ දුක් වේදනාවේ පැවැත්ම හෝ සුඛ වේදනාවේ පැවැත්ම හැර ඒ වේදනාව විඳින පුද්ගලෙක් නැහැ. ඒ දුක් වේදනාවේ පැවැත්ම පමණයි පවතින්නේ. නැත්නම් සුඛ වේදනාවේ පැවැත්ම පමණයි පවතින්නේ. ඒක විඳින පුද්ගලයෙක් නෑ. වේදනාවක් තිබෙනවා, වේදනාව විඳින පුද්ගලයෙක් නෑ.
ඊට අමතරව මේ වේදනාව අපට ඕනෑ විදිහට ඇතිවන ධර්මයක් නෙවෙයි අපට ඕනෑ විදිහට නැති කරගත හැකි ධර්මයක් නෙවෙයි අපි දුක් වේදනා විඳින්නට කැමති නැහැ කෙසේ අකමැති වූවත් දුක් ලබා දෙන හේතුන් ඇති වුවාට පසුව දුක් ඇති වෙන දුක් වේදනා අපට දැනෙනවා අපේ කැමැත්ත අකමැත්ත මත නෙවෙයි ඒක රඳා පවතින්නේ අපි කොතෙක් සැප වේදනා විඳින්නට කැමති වුවත් ඒ සැප වේදනා નિરાයාසෙන් අපට ලැබෙන්නේ නැහැ සැප වේදනා ලබා දෙන හේතු ලං වූ විචයි ඒ සමීප වූ විචයි සැප වේදනාවක් අපිට අත්පත් කරන අත්දකින්න හැකියන්නේ එම නිසා මේ වේදනාව සමාගයේ ධර්මයක් නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි කියන අවබෝධය ඇති කර ගැනීමට වේදනාවක් තිබෙනවා නමුත් වේදනාවක් විඳින පුද්ගලයෙක් නැහැ කියන අවබෝධය ඇති කර ගැනීමට මේ වේදනාව කියන්නේ හේතුන් නිසා හටගත් ප්‍රතිඵලයක් ස්වාභාවික ධර්මයක් විනා මෙහි සත්‍යයක් නැහැ කියන අවබෝධය ඇති කර ගැනීමට මේ කියන ධර්ම ගැන මනා අවබෝධයක් තිබෙන්නට ඕන මේ ධර්ම අවබෝධයෙන් තමයි අපට නිර්වාණ ධාතය සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ සම්මා දිට්ඨිය පවතින්නට ඕන මේ කියන කරුණ ගැන දැනීම ඇති වෙන විට ඒක යහපත් දැක්මක් සම්මා දිට්ඨිය ඒ වගේම ඒක ප්‍රඥාව පඤ්ඤා ඉන්ද්‍රිය අප්‍රඥා බලයක් මේ කරුණ දැන ගැනීම ධම්මවිචේ සම්බුද්ධියගේ වැඩිමිට හේතු වෙනවා මේ විදිහට ප්‍රඥාව දිනු කර ගැනීමට මේ කියන කරුණ අපි අවබෝධ කර ගන්නට ඕන එම නිසා මේ කියන විදිහට මේ වේදනා ස්කන්ධයේ පහළවන්නේ මෙන්න මෙන්න මේ ආකාරයෙන් මේ හේතුන් නිසා මෙසේ පහළ වෙනවායි කියලා අපි අවබෝධ කරගත යුතු වෙනවා අපට ඕනෑ විදිහට නෙවෙයි වේදනාව ඇතිවන්නේ අපට ඕනෑ විදිහට වෙන්නේ වේදනාව පවතින්නේ අපට ඕනෑ විදිහට නෙවෙයි වේදනාව නැතිවන්නේ වේදනාව අපි දැන් හිතමු මම අත් දෙක එකට එකතු කරලා අත්කුඩයක් ගන්න ඒ අත් දෙක එකට කරලා අත්කුඩිය කැසීම නිසා සද්දය ජනිත වූවාට පසුව ඒ සද්දේ මගේ සද්දේ මගේ සද්දේ කියලා කියනවනම් මම ගන්නවනම් ඒක මුලාව. අත් දෙකකට ගැටීම නිසා සද්දේ ඇති වුණා හේතුව නිසා ප්‍රතිඵලයක් ඇති වුණා කියලා. එලෙසින්ම සක්කු සම්පස්සේ නිසා ඇහැට රූපයක් ගැටිලා ඒ තුළින් මනස්කාර පැවැත්වීම නිසා වේදනාවක් දැනිට වුණා හේතුන් නිසා ඇතිවුණු ඵලයක් ස්වාභාවික ක්‍රියාවලියක්. කනට සද්දයක් ඇසීම නිසා වේදනාවක් ඇති වෙනවනම් ඒ වේදනාවත් හේතුන් නිසා ඇතිවන ප්‍රතිඵලයක් ඒකත් ස්වාභාවික ධර්ම මාත්‍රයක්. මේ ස්වාභාවික ධර්ම මාත්‍ර තමයි අපේ තියෙන අවිද්‍යාවෙහිවත් නොදැක්කම නිසා මම කියා හෝ මගේ කියා හෝ ආත්මීය වශයෙන් හෝ සත්ක සංඥාවකින් හෝ බැඳී ග්‍රහණය කරන. මෙන්න මෙම නිසා මේ සත්‍යයන් මුදා ගන්නට මේ ආත්ම සංඥාව කඩා හැරීමට මේ කියන අවබෝධයන් සෑම යෝගාවචරයක විසින්ම ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගත යුතුමයි. එතකොට මෙන්න මේ අප කලින් කේවා රූපස්කන්ධ කියන මමයා සතර මහා භූත නැත්නම් නැහැ. සතර මහා භූතයෝ නොවිතියා නම් සතර මහා භූත ධර්ම නැත්නම් මේ මම කියලා ගන්නම රූපස්කන්ධයක් නැහැ. ඒක අපි අවබෝධයයි ගැන අවබෝධයක් අපිට තියනද. මෙන්න මේ වේදනාව මම විඳිනවා වේදනාව මගේ කියන වැරදි සංකල්පනාවක අප පිහිටා සිටිනවා මේ කියන ලද පස්සය පස්සේ නැත්නම් ඔය කියන වේදනා නැමැති ඒ ආත්මීය සංකල්පනේ අසංකල්පනාව නැති වෙනවා මම කියන හැඟීම වේදනා ඛණ්ඩ කියන මමයක් නැති වෙනවා පස්සය නිසා වේදනාව ඇති වෙනවා නම් ඒක හේතුව පස්සය වේදනාව ප්‍රතිඵලය ඵලයේ එකයි එතන තියෙන්නේ හේතුක් සහ ඵලයක් ස්වභාවික ක්‍රියාවලියක් මෙතන මමෙක් නැහැ මෙතන සත්‍යයක් නැහැ මෙතන ආත්මයක් නැහැ මේ සත්‍යය අවබෝධ කරගත යුතු වන්නේ එහෙමනම් පස්සේ නැත්නම් වේදනාවක් නැහැ දැන් මෙයට මේ වෙලාවේ නාසය තියෙනවා කොච්චර ලෝකයේ ඉමිනි සුවඳ දැන් තියෙනවද නමුත් එකක්වත් ඇවිල්ලා නැහැට ඉස්පස් වෙලා ඒ තුලින් විඥාන පහළ නොවන නිසා කිසිම ඒ නාසය තුලින් පහළ වෙන වේදනාවක් නැතිවන්නේ දිවට මෙයාගේ දිව තියෙනවා ලෝක අනන්තවත් රසවල් මේ අවස්ථාවේදී රසවල් භුක්ති විඳින අය සිටිනවා කෙසේ වෙතත් මේ ඇයට ඒ රසවල් දැනීමේ කිසිම වේදනාවක් දැන් දැනිටවන්නේ හේතුව මොකක්ද ඒ ස්පස්සේ නැති නිසා දිවේ ආහාර ගෑවීම තුළින් ඇතිවන දිවහා සම්පස්සයක් නැති නිසා ඒ තුළින් ඇතිවන දිවහා සම්පස්සය වේදනාව දැන් නැහැ නාසීත දමිසුවඳ දැනීම තුළින් ගාන සම්පස්සය තුළින් ඇතිවෙනවා නම් ගාන සම්පස්සය වේදනාවක් ඒ ඝාන සංපස්සේ දැන් නැති නිසා ඒ ඝාන සංපස්සය වේදනාවක් නෑ. මෙන්න මේ විදිහට අපට පැහැදිලිව අත්දකින්නට පුළුවන් නම් එහෙම පහළ වෙන වේදනා ඒ චක්කු සංපස්සේ නැති විදිහ නැති වෙන්නේ නැත්නම් නැති බව.
කනේ පහළ වෙන සියලු වේදනා සෝත සම්පස්සේ නැත්නම් නැති වී යන බව නැති බව මෙලෙසින්ම නාසය නිසා පහළ වෙන වේදනා දිව නිසා පහළ වෙන වේදනා කය නිසා පහළ වෙන වේදනා මනස නිසා පහළ වෙන මේ සියලුම වේදනා ඒ ස්පස්යන් නැත්නම් නැහැ නේද කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති වුවොත් ඒක හදවතට නුවණට පැහැදිලිව අවබෝධ වුවොත් එහි පිටත ගේශිත ශූන්‍ය තත්ත්වයකට පත් වෙනවා හිස් ස්වરૂපයකට පත් වෙනවා මොකද මේ නැති ධර්ම නැති වශයෙන්ම දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන් කළා. අපි මේ නැති ධර්ම නැති වශයෙන්ම දකින්න ශූන්‍යව ධර්ම ශූන්‍ය වශයෙන්ම අවබෝධ කරනවා. නැති කියන්නේ ශූන්‍ය කියන එක. එතකොට මේ රූපස්කන්ධයේ පැනවීමේ හේතුව එලෙසින් බුදුහාමුදුර විස්තර කළා. වේදනාස්කන්ධයේ පැනවීමේ හේතුව මෙලෙසින් විස්තර කළා. දැන් කියන්නේ තියෙන්නේ සංඥා සංඛාර විඥාන කියන එකේ ස්කන්ධ පැනවීමේ හේතුව. ආලේනම් ඉක්ම ගොස් තියෙනවා පැයක් මේ කියපෝ සංඥාස්කන්ධස් පඤ්ඤාපනාය සංඥාස්කන්ධයේ පැනවීමට සංඥා කියන්නේ හඳුනා ගන්න එක මේ ඇයි කියවා කලින් විස්තර කළා සංඥා වර්ග හයක් තියෙනයි කියලා. ඇහැට පේන රූප හඳුනා ගන්නා රූප සංඥා, කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නා ශබ්ද සංඥා, නාසයට දැනෙන ගඳ සුවඳ අපි හඳුනා ගන්නා විවිධාකාරයෙන් මේ ගඳ මේ සුවඳ ආදී වශයෙන් ඒවා ගන්ධ සංඥා දිවට දැන රසවල් අඳුනා ගන්නවා ඇඹුල් රස, චිත්ත රස, පැන් රස, කහට රස ආදී වශයෙන් ඒවා රස සංඥා. කයට දැන ස්පර්ශ අපි අඳුනා ගන්නවා නොඑක ආකාරයෙන් ඒවට කියන පොට්ටබ්බ සංඥා. මනසට දැනෙන නොඑක දේවල් අඳුනා ගන්නවා අපි ඒවට කියන ධම්ම සංඥා කියලා. මේ සංඥා ඇතිවන්නේ මේ ගැන නම් ඉතා ගැඹුරින් කියේ කාරණාව දීර්ඝ වශයෙන් විස්තර කළේ කාරණාව මට මතක් වන්නේ එකෙන් අපි අද ප්‍රකාශ කරන්න ඉදිරියේදී ඒවා පසුව විස්තර කිරීමට කල් තබලා. කල් මේ ස්පස්සේ නිසා මේ කියන වේදනාව ඔක්කොම ඇතිවන්නේ. මා කියව චක්ක සම්පස්සේ කියන්නේ කොමන්ද කියලා මේ අය දන්නවා. ඇහැට රූපයක් ගැටිලා ඒ තුළින් මනසිතක් ඇති වෙලා මානසිකාර ප්‍රවැත්වුවේ නැත්නම් ඒ රූපයේ අහවල් එකක් කියලා ඒ ගැන කිසිම සංඥාවක් අපගේ සිත තුළ ඇතිවන්නේ නැහැ. ඇහැ තිබුණත් රූපේ තිබුණත් ඇහැයි රූපයයි දෙක ගැටීම නිසා ඒ දැනීම පහළ වූවත් ඒ රූපේ අලලා අපි මානසිකාර අපගේ සිතේදී පවත්වාගෙන යන්නේ නැත්නම් ඒ රූපේ දැනීම මාත්‍රයෙන්ම නැත වෙන සංඥාවක් දැනටවන්නේ නැහැ. කනට සද්දයක් ඇහුණාට පස්සෙ ඒක දැනෙනවා. දැනුණාට පස්සෙ ඒ සද්දේ අලලා අපි මානසිකාර පැවැත්වුවේ නැත්නම් සද්දේ පිළිබඳ සංඥා ඇතිවන්නේ නැහැ. ඒවා දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා. අසපු දේ ඇසීම මාත්‍රයෙන්ම නතර වෙනවා. දැකපු දේ දැකීම මාත්‍රයෙන්ම නතර වෙනවා. ගඳ සුවඳ දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා. අර දික්කේ දිත්තමත්තම් භවස්සාමි ආදි වශයෙන් බුදුරජාණන් විස්වාසයේ විස්තර කළේ ওই කියන කරුණු. එතකොට මේ සංඥාව පහළවන්නට නම් ඇහැ රූපයේ ගැටීම නිසා මන විඥානයක් ඇතිවන්නට ඕනේ. ඒ රූපය ගැන මානසිකාරිතා සුළු කාලයකට තප්පරයෙන් දක්ෂයෙන් එක ප්‍රනිසුළු කාලයකටවත් පැවතෙන්නට ඕනේ. අන්න එවිට තමයි ඒ රූපය මේ ආසවලායේ අසවලායේ අසවලදේ නිල් පාටේ රතු පාටේ විවිධාකාර සංඥා වලින් අපි හඳුනාගන්නේ. එලෙසින්ම කන දැහෙන ශබ්ද අපි හඳුනා ගන්නට නම් කනක ශබ්දය වදින්නට ඕනේ. ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්න ඕන. ඒ දැනීම අලලා අපි මානසිකාර පවත්න්න ඕන ඉතාසුළු කාලයකටවත්. එවිට තමයි මේ ශබ්දේ මේකේ මේ ශබ්දේ මේකේ අසවල් ශබ්දේ අසවල් ශබ්දේ කියලා ඒ ගැන අපට සංඥාන් පහළවන්නේ. නාසයේද පහළවන ගඳ සුවඳ පිළිබඳවත් මෙලෙසයි. දිවට දැනෙන රස පිළිබඳවත් මේ විදිහමයි. කයද දැනෙන ස්පර්ශ මනසට දැනෙන අරමුණු සම්බන්ධයෙන් මේ අයුරෙන්මයි මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ. මේක අවබෝධ කරගන්න. එතකොට මේ ස්පර්ශය නොතිබුණා නම් ඇහැට කවර රූපයක්වත් ගැටෙන්නේ නැතුව ඒ පිළිබඳ විඥානයක් පහළ වෙන්නේ නැතුව තිබුණා නම් අපිට ඒ කියන රූපල්ල කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ. දැන් මේ විදිහ අනන්ත ශබ්ද ලෝකයේ තිබෙනවා. ඒ ශබ්දල්ලාගෙන අපි සිතුවිලි පවත්න්නේ ඒක නිසා ඒ ශබ්ද පිළිබඳ කිසිම සංඥාවක් අපේ සිතට ඇතිවන්නේ නැහැ. මේ පාරේ යන වාහන ශබ්ද ඇහෙන
ඒ සංවිතන අපි දැන් භාවනාව තුළින් අත්දකින්න. දැන් පහසෙන් වාඩි වෙන භාවනාවක්. විනාඩි 5යි 10යි වෙනස් කායයි. දැන් තමගේ රූපස්කන්ධය තම වාඩි ඉස්සින් රූපයේ දෙස සිටින් බලන්න. වාඩි සිටින යම් ආකාරයකින්ද ඒ දෙස සිටින් බලන්න තමගේ රූපස්කන්ධයේ මතුපිටින් සිට ගෙන යන්න. හරියට වෙඩි කෑල්ලක් යමක් මතුපිටින් අතුල් දාගෙන යන ආසේ රූපේ මතුපිටින් සිට ගෙන යන්න. දැන් තමන්ට පේන්නේ රූපේ වෙනම ධර්මයක් ඒ දක්ෂින සිට ඒ මතු පිටින් ගෙනියන ලබන සිට නාම ධර්මයක් මෙතන නාම රූප දෙකක් තිබෙනවා මේ දෙක පැහැදිලිව පෙනෙන්නට ඕන රූපස්කන්ධය නාමස්කන්ධය දැන් රූපස්කන්ධය දැස වරක් බලන්න ඒක දක්වපු නාමස්කන්ධය දැස ඊළඟට බලන්න මේ දෙක හැර තව වෙන සත්‍යයක් වශයෙන් හෝ මම කියලා ගන්නට නැත්නම් ගැහැණියක් පිළිමේ කියලා ගන්නට ධර්මයක් තියෙනවද මේ රූප පංචස්කන්ධය තුළ කියලා තමාගේ සිතයි තමාගේ ශරීරයේ දෙසයි දක් බලලා විමසීමක් කරන්න. මෙන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය මේ දෙක හැර සත්‍යයක් ඉන්නවද ගැහැණියක් ඉන්නවද පිළිමේක් ඉන්නවද මමෙක් ඉන්නවද රූපස්කන්ධයේ තිබෙනා නාමස්කන්ධයේ තිබෙන ඔය දෙක හැර සත්‍යයක් දක්නද නැහැ. ගැහැණියක් පේන්නේක් මම කියලා කෙනෙක් ගන්නද නැහැ. ඒක පේනෙන්නට තෝරන. ඔය දෙක පමණයි පාදින්නේ. දැන් අපි වේදනාව දිහායි බලන්නේ. මේදී සුඛ වේදනාවක් මෙයාට නැති නිසා සුඛ වේදනාව ගන්න නැහැ. ඒ වගේම මදහත් වේදනාව ප්‍රකට වෙන නිසා මදහත් වේදනාව ගන්න අපි දුක් වේදනාවක් කල්ලාන්නේ. එතකොට කය දැන් පසුපස ගිහිල්ලා පොළේ වැටි තිබෙනවා පසුපස. එහේ පසුපස වැදෙන ස්ථානයේ යම් දුක්ඛිත වේදනාවක් තමයි දැනෙන්නේ. ඒක සීපත් කරනවා වේදනාවක් වේදනාවක් දුක් වේදනාවක් දුක් වේදනාවක් දුක් වේදනාවක්. වම් පැත්ත බලනවා නම් ඊට පස්සේ දකුණු පැත්ත බලනවා පසුපසේ වැඩි ස්ථානි දුක් වේදනාව දුක් වේදනාව දුක් වේදනාව මෙනෙහි කරන. ඒක දකිනවා. සිතෙන් ඒ චිත්‍ර පේන වේදනාව ඒක මෙනෙහි කරනවා. දැන් කලවා දෙස දකුණු කලවා හෝ වම් කලවා වල වේදනාවක් දැනෙනවා නැමිලා තියෙනවා. සද වෙලා තියෙනවා වේදනාවක් දෙනවා මෙන්න දුක් වේදනාව දුක් වේදනාව ඊට පස්සේ අනිත් කලවා දැස බලනවා ඒකේ දැනෙන වේදනාව දකිනවා වේදනක් දුක් වේදනාවක් දුක් වේදනාවක් වේදනාවක් දැන් පිටිපතුල් හරි ශරීරයේ වෙන කොටසක හරි ඒ වේදනාව දැස බලනවා මෙන්න දුක් වේදනාව මෙන්න දුක් වේදනාව මෙන්න දුක් වේදනාව දැන් මේ දුක් වේදනාව දැනෙන ශරීර කොටසයි මේ දුක් වේදනාව දෙසයි මාර්ගයෙන් මාර්ගයට බලනවා මේ දුක් වේදනාව දැන් දහලෙන් තම පස්පස්ස කියලා. එම වැඩිලා තියෙන පොළවේ. මෙන්න මේ ශරීර කොටස මෙන්න මේ දැනෙන වේදනාව. මෙන්න මේ ශරීර කොටස මෙන්න මේ දැනෙන වේදනාව. මේ දෙක හැර මේ වේදන ශරීර කොටසයි වේදනාවයි හැර වෙන ආත්මයක් මෙතන තියෙනවා. වෙන ගැහැණියක් කිත්‍රියක් පුරුෂයෙක් කියලා ගන්න වේදනාව තියෙනවා වේදනාව දැනෙනවා. නමුත් වේදනාව මෙන්න පුද්ගලෙක් නැහැ. ඒක අවබෝධ ගන්නයි මේක කරන්නේ.
මෙන්න රූපස්කන්ධේ රූප කොටස මෙන්න වේදනා මෙන්න රූපේ මෙන්න වේදනා මේ දෙක හැර තමනදී දැන් පසුපස්සේ වේදනාව දේශ බලනවා වේදනාව වේදනාව කියලා ඊට පසු බලනවා ඔන්න කලවා දේශ වේදනාව ඊට පසු බලනවා යටිපතුල් හරි හරි වෙන කොටසක හරි වේදනාව දේශ අර කලින් දැක්ිනවා නම් පසුපස්සේ වේදනාව කලවා දේශ වේදනාව අවධානය යොමු කරලා බලන විටම අර පසුපස්සේ දැනුණු වේදනාව පිනින්නේ නැහැ හිතට දැනෙන්නේ මෙන්න මේ නොදැනෙන බව තේරුම් අරගනිමින් වේදනාව මාරුවෙන් මාරුවට බලන්න ශරීරය පුරාම හිත පදවන්න පුළුවන් ප්‍රකට වේදනා දැනෙන දැකවල විතරක් හිත පදවන්නට පුළුවන් ඔන්න පළවෙනි තැන වේදනාව දැනෙනවා දෙවෙනි තැන වේදනාව දැනෙනවා තුන්වෙනි තැන වේදනාව දැනෙනවා අර දෙවෙනි තැන තුන්වෙනි තැන වේදනාව දකින්න විට පළවෙනි තැන දැනු වේදනාව Taman තේරෙන්නේ නැහැ මේක ටිකක් විනාඩියක් දෙකක් කරන්න